මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. සියලුම දෙනාට උතුම් වූ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේදීත් උතුම් දේශයක අභිමානය කළ මු ටෙලිවිෂන් ආයතනය තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුවින් වදාහලේ සුමිහිරි දහම මුළු මහත් ලෝකයා හමු රැගෙන යාමේ බලාපොරොත්තුෙන් යුතුව ආරම්භ කරන්නට යෙදුණු මෙත් සදහම් විකාශයේ බුද්ධාභිවන්දනා දායකත් ධර්ම දේශනා මාලාවේ තවත් සුමුදුරු ධර්මානුශාසනාවක් මෙලෙසින් ඔබ හමුවට ගෙනීමටයි අප මේ සූදානම් වන්නේ. හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලම්භික්ෂු මධ්‍යස්ථාන මැදිරි සංකීර්ණයේ සිට මේ උතුම් වූ ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා හමු රැගෙන යන්නේ තථාගතයන් වහන්සේගේ දහම ඔබේ ජීවිතයට සමීප කිරීමේ පරම පවිත්‍ර වූ චේතනාව මුදුන්පත් කරගෙනමයි. එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනා සඳහා වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන් වහන්සේ, වැඳුණු වහන්සේ දෙපා නැමද ගෞරව නමස්කාර පූර්ව මේ උතුම් මොහොතේදී පිළිගනිමින් අප සූදානම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට, විශේෂයෙන් අද මේ උතුම් වූ සදහම් දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ කළම් ටෙලිවිෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, නේච ලංකා ග්ලෝබල් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී රිහාන් නදීරද සිල්වා මැතිතුමන්ගේ ජන්මදිනය නිමිති කරගෙනයි අද මේ සදහම් දේශනාව මිලිසිං ඔබ හමුවට සමීප කරනු ලබන්නේ. එතුමන්ගේ ඒකායන පරමාර්ථය වන්නේ විශේෂයෙන්ම දෙපාර්ශ්වයේ ආදරණීය දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝාෂි ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම සදාදරණීය බිරිඳගේ ආදරණීය පියාණන් වන පැරිස්සින් ආදරණීය පියාණන්ට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්, අද මේ සදහම් දේශනා සඳහා සහ සම්බන්ධ වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සහ නමින් මියගිය සකල වේද වූ වර්ග පරම්පරා ඥාතීන්ට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමච්චන මේ කරුණු මුල් කරගෙනයි අද මේ උතුම් වූ සදහම් දේශනාව ඔබ හමුවට ගෙනෝ ලබන්නේ. එවනම් රටවල් 168ක සිට අපස්සමක සම්බන්ධව දහවත් පින්වත් ඔබත් මේ උතුම් වූ පින්කම හා සම්බන්ධ කරගනිමින් අප සූදානම් වෙතින් සිට ධර්මානුශාසනාව ආරම්භ කරන්නට, එවනම් අපේ හැමදෙරේ අවසරයි. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පුන්නං, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි,
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්තා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොග්ගදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයන් ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයව්වයන්ති සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි උතුම්ම තිසරණේ සහිත පංචශීලයේහි පිහිටලා ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සූදානම් වී සිටින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන් දේශනා කර වදාළ ධර්මින් බිඳක් ශ්‍රවණී කිරීමටයි. අද මේ ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වය කිහාන් නදීරද සිල්වා මහත්මයා සහ එම මහත්මිය දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන පුණ්‍යානුමෝදනා කරමින් සිදු කරනු ලබනවා. සබ්බදානං ධම්මදානං ජිනාති කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා සියලු දානයන්ට වඩා ධර්මදානී උතුම් බව ශ්‍රී ලංකා වාසී පින්වතුන්ට මෙන්ම ලෝකවාසී ධර්මාශ්‍රවණය කරන පින්වතුන්ටත් කරුණු ලබන මෙම උතුම් ධර්මදානී කොටස් කරුවන් බවට එම පින්වතුන් පත් වෙනවා. ධර්මයේ ශ්‍රවණය කරනකොට අපි දන්නවා ඉතා හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් සහ දේශනා වෙන ධර්මයේ කෙරෙහි විමසුම් සහගත නුවණින් ශ්‍රවණය කළ යුතු බව. එසේ ධර්ම ශ්‍රවණී කිරීම තමයි අපටෙහි සාරය සාක්ෂාත් කර ගැනීමට හැකියාව තියෙන්නේ. අද ධර්ම දේශනාවෙහි මාතෘකාව
බෞද්ධ අබෞද්ධ පිංගතුන් පරිශීලනය කරන ග්‍රන්ථයක් වන කුද්දකනිකායේ ධම්මපදයේ එන සහස්ස වග්ගයේ ඇතුළත් ගාථා ධර්මයක් භාග්‍යතුන් වහන්සේ පටාචාරා කියන මෙහෙණින් වහන්සේ ආරම්භයයි මේ ගාථා ධර්මයේ වදාරලා තියෙන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයන් ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වයන් පංචස්කන්ධයාගේ ඉපදීම නැතිවීම විදර්ශනා නුවණින් නොදැක ගතවෙන සියක් වසක ජීවිතයට වඩා ස්කන්ධ පංචකයාගේ ඉපදීම නැතිවීම විදර්ශනා නුවණින් දැක ගත වෙන එකදා ජීවිතය ශ්‍රේෂ්ඨයි කියන අදහසයි මෙහි පෙන්වලා තියෙන්නේ. සම්මත ලෝකේ සත්පුජ්‍යල විවාහාරයේ මත ජීවිතේ ගත වෙනකොට නিত্যතාවයේ මත සැපතක් තියෙනවා. සැප ලබන්නා මම විමි කියන ආත්මීය සංකල්පයක් මත තමයි මුළු ජීවිත කාලයම ගත වෙන්නේ. ජීවිතේ වයස්ගත වෙනවා කියනකොට ආත්මීය සංකල්පයත් හොඳට මෝරනවා. මේකට කියන්නේ ජීවත් වෙනවා කියන්නේ කර්ම කරමින් කර්ම රැස් වෙනවා මතු විපාක පිණිසයි. ඒ විදිහයි අනුවණින් ජීවත් වීම. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළේ එහෙම සියක් වසක් ජීවත් වුවත් ඒ ජීවිතයට වඩා ස්කන්ධ පංචකයක් වශයෙන් ධර්ම කරුණු නුවණින් දැක ගත වෙන එකදා ජීවිතය ශ්‍රේෂ්ඨ බව අපේ මේ ජීවිතය කියලා කියන්නේ එක්තරා විදුලි කෝෂයක් වාගේ එතන විදුලි බැටරියක් වාගේ අපිට පේනවා අය පාවිච්චි කරනකොට එහි අඩංගු ශක්තිය නිරතුරුවම වැය වෙනවා. ඒ වාගේ තමයි මේ ජීවිතේ ඉන්ද්‍රියකින් ආයු ශක්තිය රජගහ නුවර හිටියා එක්තරා වෙලෙන්දෙක් ඒ කියන්නේ සිටුවරෙක් වටිනා බඩු පටවාගෙන වෙලඳාමේ ගියා සැවැත් නුවරට. ගංගාව ගලලා සැවැත් නුවරට ඇතුල් වෙන්න බැරි වුණා. පසුව මේ වෙලෙන්දා හිතුවා වර්ෂා ඍතුව මෙහිම ගත කරනවා. හේමන්ත ඍතුව උදා වෙනකොට මේ සියලු බඩු භාණ්ඩ වෙළඳාම් කරගෙන නැවත ලාභ ලබල රජගහ නුවරට යනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දැක වදාලා මේ සිටුවරයාගේ ආව් තියෙන්නේ තව දින 7යි කියලා. ආනන්ද හැඳුරන්ට වදාරනවා ආනන්දය මේ සිටුවරයාගේ ආයු කාලය දින 7යි කියලා. ඒ අවස්ථාවේ ආනන්ද හැඳුරු විමසනවා භාග්‍යතුන් වහන්සේ සිටුවරයාට ඒ බව දන්වන්නද කියලා. නුඹට හිතවත්කමක් තියෙනවා නම් සිටුවරයාට ඒ බව මතක් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ආනන්ද හැඳුරු මේ සිටුවරයාට
පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේ ආයු තියෙන්නේ දින 7යි කියලා වදාළ බව. සිටුවරයා අර වෙළඳාම් කටයුතු සියල්ලෙම මිදිලා දින 7 තුලම මහදම් පැවැත්තුවා. 7 වෙනි දවසේ ධර්මයේ ශ්‍රවණය කළා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරලා මේ සිටුවරයා සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඉතින් මෙවැනි කතා වස්තු කොතෙකුත් ධම්මපද අට කතාවේ සඳහන් වෙනවා. අපි හිතනද සිටුවරයාට නම් දින 7ක්වත් ආයු කාලය ගත වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. අපේ මේ ගත වෙන ජීවිතය ගැන අපට එහෙම සහතිකයක්වත් නැහැ. බාහිර උපද්‍රවයන්ගෙන් රැකිලා ආයු කාලය ගත වෙන අතර කර්ම න්‍යායට අනුව විපාක වාරයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ධර්ම රත්නයේ ඕපනායක ගුණෙහි පෙන්නලා තියෙන්නේ ඇදිවතක් ඕ ඉසගිනිගත් කලක් මෙන් වහා භාවනා වශයෙන් මේ ධර්මයේ අවබෝධ කරන්න දරා ගන්න සුදුසුයි කියලා. ඒ අනුව අපිට පේනවා එක දවසක් මේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම විදර්ශනා නුවණින් දැක ගත වෙන ජීවිතේ මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. එසේ නුවණින් දැකීමෙන් තමයි අපට මේ ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් යුක්තවන්නා වූ සංසාර ගමනට තිත තියන්න පුළුවන් වෙන්නේ, නවත්තන්න පුළුවන් වෙන්නේ, සෝවාන් ආදී මාර්ගඵල වලට පත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය ශනයක් ශනයක් පාසා මං අර මුලින් සඳහන් කරපු විදියට ආයු කාලය ගෙවි 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 යනවා, වැඩි වෙන්නේ නැහැ. ජීවත් වෙනවා ආයු ගෙවෙනවා කියන්නේ දෙකක් නෙමෙයි. ජීවත් වීම තුලමයි ආයු ගෙවීම. ඒ තුලමයි අපි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි බලමු ඒ මාතෘකා පාඨයට අදාළ ධර්මයේ දෙස. පංචස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධ පහක එකතුවක්. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධයයි. මේ කොටස් පහ එකතුව පංචස්කන්ධයයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි මේ ස්කන්ධ පහට වෙන වෙනම හේතු පෙන්නලා තියෙනවා. රූපස්කන්ධයට සතර මහා ධාතුවෙන් හට ගන්නා වූ රූප. ඒකට කියන උපාදාය රූප කියලා. හේතු වශයෙන් පෙන්නනවා. වේදනා කියන විඳීමට, සංඥා කියන හැඳිනීමට, සංස්කාර කියන සකස් වීමට, සංස්කරණය වීමට හේතු වශයෙන් ස්පර්ශය පෙන්නනවා. විඥාණයට හේතු වශයෙන් නාම රූපේ පෙන්නනවා. මේ ස්කන්ධ පහ අපි තේරුම් ගන්නකොට හේතුත් සමගයි අපි තේරුම් ගන්න ඕනේ. එහෙම දැකීමක් නැති නිසා තමයි මේ ස්කන්ධ පහම එකතුව මම වෙමි, මම මා වසඟෙහි පවත්තන්න පුළුවන් කියන මතයක ඉන්නේ. ඒ මතය වැරදි බව, වැරදි දෘෂ්ටියක් බව පැහැදිලි වෙලා මතේ දුරු වෙන්නේ හේතු සමග
මේ ස්කන්ධයන් පැහැදිලි වීමෙන් මේ පින්වතුන්ට හිතන්න කරුණක් කීවොත් මේ අහසේ දේදුන්න පායනවා දේදුන්නක් පායනවා කියලා කීවට දේදුන්නකට බෑ පායන්න දේදුන්නට බෑ නැති වෙන්න දේදුන්න ඇති කරවන හේතුය දෙන්න ඕනේ වැහි බිඳුවයි සූර්ය කිරණයයි දෙක වර්තනයක් වෙන්න ඕනේ එතකොට ඇති වෙන ඵලය දේදුන්න පායනවා කියනවා දේදුන්නට බෑ නැති වෙන්න හේතු නැති වෙන්න ඕනේ සූර්ය කිරණිය හෝ වැහි බිඳුව හෝ නැති වුනොත් දේදුන්න කියන ඵලය නැති වෙනවා ඒ නිසා අපි යම් ඵලයකට හේතු ධර්මත් එක්කයි දකින්න උනන්නේ ඒ වගේම තමයි මේ ස්කන්ධ පංචකය ගැන තේරුම් ගන්න කොටත් හේතු සමග තේරුම් ගන්න ඕනේ ආරම්භය අපි රූපස්කන්ධයේ දෙස බලමු දෙමව්පියෝ ප්‍රත්‍ය වීම එක හේතුවක් පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් අවිද්‍යා තෘෂ්ණා එකතුව හට ගැනීමක් වුණා ජාති වීමක් වුණා මේ තමයි ආරම්භය හරියට හැඩයක් නැති පස් ටිකක් අරගෙන මූර්ති ශිල්පියෙකුගේ හිතට නැගෙන කලාවට අනුව ඒ පස්තික වතුර දාලා පදම් කරලා හැඩ ගන්නවා වාගේ මේ දෙමෝපියංගෙන් ප්‍රත්‍යයෙන් හටගත්තා වූ රූප ධර්මය කර්ම න්‍යායට අනුව පහළ වුණා වූ සිතුවිලි එක්ව හිතක් යෙදිලා ජාති වීම වුණා මේ රූපය බින්දෙන ස්වභාවයෙන් යුක්තයි හට ගන්නවා නැසෙනවා භාග්‍යතුන් වහන්සේ පේනු ප්‍රමං කාය මිමං විදිත්වා කියලා වදාලා මේ කය පෙන පිඩක් බඳු උපමාවක් පෙන්නනවා. එතකොට පෙන පිඩකට උපමා කරනවා. පෙන පිඩේ පෙනබුබුලු බිඳෙනවා යළි යළිත් හැදෙනවා. හැදෙන හැදෙන පෙනබුබුලු බිඳෙනවා. බිඳෙන පෙනබුබුලට වඩා වැඩිපුර හැදෙනවා නම් වැඩෙනවා කියනවා. ඒවාගේ ආරම්භක අවස්ථාව පටන් ඇතිවෙන ඇතිවෙන රූපාන්සු නැසෙනකොට මවගන්න හුස්ම ආහාර උදව් කරගෙන සීත උෂ්ණාගේ සමතත්වය උදව් කරගෙන දිර දිරා යන රූපාන්සු නැවත නැවත හැදෙනවා. හැබැයි දිරණ එකට වඩා වැඩිපුර හැදෙනවා. ඒ නිසා වැඩෙනවා කියලා විවාහාර කරනවා. එහෙම කළාට ආරම්භක ආයු ශක්තිය ජීවිතේන්ද්‍රිය ශක්තිය වැඩි වෙන්නේ නැහැ. ඒ හැදීමටම ආයු ශක්තිය ගෙවි ගෙවි යනවා. යම් තැනක මව් කුසින් බිහි වෙලා මවගේ සම්බන්ධය අත්හැරුණාට පස්සේ අද මේ මොහොත දක්වාම ප්‍රස්වාස වෙනකොට ආස්වාස වෙන නිසා මේ රූපේ පවතිනවා හේතු නිසා පවතිනවා ආහාර වැය වෙනකොට ආහාරේ ලංකර නිසා ආහාරේ ලබා දෙන නිසා මේ රූපේ පවතිනවා රූපේට තනිව පවතින්න බෑ ආස්වාසය ආහාරය උනේ හේතු උනේ දිර දිරා යන කොටස නියමිත අවස්ථාවට පිරිසුදු කරන නිසා ආරම්භක ආයු ශක්තිය ක්‍රියාත්මක නිසා පවතිනවා හේතු නිසා පවතිනවා යම් තැනක
හේතු නොලැබුණොත් ප්‍රස්වාස වෙනකොට ආශ්වාස නොලැබුණොත් ආහාර ජීර්ණ ශක්තිය වැය වුණොත් දිරණ කොටස නිසි ආකාරව පිරිසුදු නොවුණොත් ආරම්භක ශක්තිය ආයු ශක්තිය ගෙවි අවසන් නම් පවතින විදිහක් නැහැ. ඒ නිසා අපිට පේනවා හේතු ප්‍රත්‍යයෙන්ම හටගෙන හේතු නිසාම පැවතෙන හේතු නිසා හේතු නොලැබුණොත් නොපැවති යන රූප ස්වභාවය ලෝක ස්වභාවයක් බව. ඒට ස්ථීර වශයෙන්ම අයිතියක් යන්න නොහැකි බව අර පේනූපමං කියන වචනින් අපිට පේනවා පෙන පිඩක්ට බාඳු උපමා ඇත කියලා. පෙනපිඩ උපමා කරගන්න මේ සිරුර දිහැ බලන්න පුළුවන්. හටගන්න හැටි නැසෙන හැටි හේතුන ලැබුණොත් වියලී යන හැටි. ඒකට අපි කියන්නේ මේ රූපය සතරමහා ධාතුව සතරමහා ධාතුවෙන් හටගත් බවයි. පඨවි ධාතුව තද කරන ස්වභාවය, ආපෝ ධාතුව ගලන වැගිරෙන ස්වභාවය, තේජෝ ධාතුව දවන තවන ස්වභාවය, වායෝ ධාතුව තල්ලු කරන සොලවන ස්වභාවය මේ ධාතු ගුණයන්ගෙන් හටගෙන ඒ ධාතු නානත්වයක් පෙන්눔 කරමින් නැසෙන ස්වභාවයෙන් යුක්තයි. නැහැ කියන්න පුළුවන්, රූපේ නැහැ කියන්න බෑ. හේතු වෙනකොට හට ගන්නවා. ඒ කියන්න බෑ හට ගන්න අවස්ථාව නිරුද්ධ වී යනවා. මේ රූපය පවත්තන්න උපකාර වෙන පණ ඇති පණ නැති සියලුම සතරමහා ධාතුන්ගෙන් සංස්කරණය වෙන සැකසෙන දේද මේ ආකාරයෙන්ම හට ගැනීම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අපි නුවණින් යුක්තෝ තෝරා ගන්න ඕනේ. අවකාශ ධාතු පුරාම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතරමහා ධාතු ආ සතරමහා ධාතුයෙන් හටගන්නා වූ ස්වභාවය මුලින් නොතිබීම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට අපි බලනවා වේදනා කියන විඳීම, සංඥා කියන හැඳිනීම, සංස්කරණී කියන සැකසීමට හේතුව ස්පර්ශය කියලායි වදාරලා තියෙන්නේ. එතන අපි තේරුම් ගන්න බලමු. ඇස, කන, දිව, නාසය, ශරීරයේ මනස කියලා ආධ්‍යාත්මික ආයතන 6යි. ඒට ඇසට රූප ආදී වශයෙන් ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා බාහිර ආයතන 6යි. ඒ ආධ්‍යාත්මික ආයතනෙට බාහිර ආයතන හමු වෙනකොට ඊට අනුරූප දැන ගැනීම නොහොත් විඥානයක් ඇති වෙනවා. අසත් රූපයත් හමු වෙනකොට රූප දැන ගැනීමේ හිත චක්කු විඥානිය පහළ වෙනවා. කනත් ශබ්දයත් හමු වෙනකොට ශබ්ද දැන ගැනීමේ හිත සෝත විඥානිය පහළ වෙනවා. නාසයත් ගන්ධයත් හමු වෙනකොට ගන්ධ දැන ගැනීමේ සිත ගාහන විඥානිය පහළ වෙනවා. දිවත් රසයත් හමු වෙනකොට රස දැන ගැනීමේ හිත ජීවා විඥානිය පහළ වෙනවා. කයත් පොට්ටබ්බයත් නිසා ස්පර්ශ දැන ගැනීමේ හිත කාය විඥානිය පහළ වෙනවා. මනසට සිහියට නැගෙන අරමුණු නොහොත් ධම්ම නිසා අරමුණු දැනගන්නා හිත මනෝ විඥානිය පහළ වෙනවා. මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6ත් ඊට අනුරූප ආකාරයෙන් සිහිවීම නිසා පහළ වෙන විඥානියත් කියන කරුණු අපි තේරුම් ගන්න ඕනේ. මේ අවස්ථාවේ හැටියට
අපි තේරුම් ගන්න උත්සාහ දරුවොත් මේ ඇසාදී ඉන්ද්‍රියන් ප්‍රසාද ශක්තිය පවතින්නේ උණුසුම නිසායි. මේ ආස්වාස වාතය කන බොන ආහාරය අන් පරිද්දකටපත් වෙලා ඇති වෙන සූක්ෂම ලේ ධාතුව පෙනහැල්ලේදී සංයෝගව හෘද වස්තුව මුල් කරගෙන නාල අනු නාල කේස නාල ඔස්සේ මුළු ශරීරේ පුරා පැතිරීමෙන් මේ මුළු සිරුරටම උණුසුම ලැබෙනවා. මේ උෂ්ණයේ නොලැබුණොත් සිරුර මලකඳක්. ඒ බව තම අපට මේ ප්‍රස්වාසයෙන් නැසීම ආස්වාස වීමෙන් ඇතිවීම පෙන්වන්නේ. ඒ නිසා සාරාංශ කොට බලන්න ආස්වාස ප්‍රාත්‍යයෙන් මේ ශරීරයේ සීතල වීම වළක්වලා උණුසුම් වෙනවා. ඒ උණුසුම් වීමට ජීවිතේන්ද්‍රිය ශක්තිය වැය වෙනවා ඒ ක්‍රියාවට. මේ නිසායි මේ ප්‍රසාද ශක්තිය පහළ වෙන්නේ. එසේනම් පැහැදිලිතාවය පහළ වෙන්නේ අනිත් අනිත් ප්‍රසාද ශක්තියත් ඒ උණුසුම නිසායි. මේ චක්කු ප්‍රසාදයට ආලෝකයේ උදව්වෙන් වර්ණ සටහනක ඡායාවක් වැටෙනවා. දැන් චක්කු ප්‍රසාදී කියන වචනේ තුල තියෙන්නේම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයයි. ගෝචරය කියන වචනේ තුලම තියෙන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයයි. ආලෝකයේ කියන වචනේ තුලම තියෙන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයයි. මේවා අනිත්‍ය ධර්ම. මේ අනිත්‍ය හේතු නිසාම ප්‍රතිබිම්බයක් සැකසෙනවා, ඡායාවක් සැකසෙනවා. විශාල කණ්ණාඩියක් අය කරලා තියෙන තැනකින් එහා මෙහා යනකොට ආලෝකයක් ඇති විට කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් වැටෙනවා. කණ්ණාඩිය දන්නේ නැහැ ප්‍රතිබිම්බ වැටෙන බව. ඒ වාගේ මේ චක්කු ප්‍රසාදී පැහැදිලිතාවය ආලෝකය වර්ණ සටහන කියන හේතු එකතු වෙනකොට ඡායාවක් වැටෙනවා. වැටලා නැති වෙනවා. ඒවා පුජ්‍යලෙක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි, අනාත්ම වූ ස්වභාවයක්. නමුත් මේ ඡායාව වැටෙනකොට බොහෝ කාලයක් හිත භාවිතා කරලා තියෙන්නේ බලන්නෙක් ඉන්නවා, බලන්න දෙයක් තියෙනවායි කියලයි. බොහෝ කාලයක් භාවිතා වෙලා තියෙනවා. හිතකට එකතු වෙලා තැරිලා තියෙනවා. මේ හිතේ ස්වභාවයක් තමයි එල්මකින් ඇසුරු වෙලා අතහැරිච්ච ආකාරයක්. ඒ හිත සිතුවිලි හිත නිරුද්ධ වාට නැවත සිහි ගන්න වෙන්න හේතුවක් වීම. මෙන්න මේ නිසා මේ ඡායාව ආරම්භය සිහි වීමක් වෙනවා. ඒකට කියන්නේ මානසිකාර වීමක් වෙනවා. ඒ මානසිකාරයත් උදව් කරගෙනයි රූපේ දැනගන්නා හිත චක්කු විඥානේ පහළ වෙන්නේ. දැන් අපිට සාරාංශ කරනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන තැන තෝරගන්න පුළුවන්. මේ චක්කු විඥානය පහළ වෙන හැටි. එහෙනම් මේ විඥානේ කියන දැනගැනිල්ල තුලයි පෙනී මහා පෙනෙනදී. විඥානින් බැහැරව කතා කරන්න බෑ. විඥානේ පහළ නොවුනා නම් පෙනීමක් හා පෙනෙන දෙයක් ගැන දන්නේ නැහැ. මම ඒකයි අර මතක් කරේ කණ්ණාඩියට ඡායාව වැටුණාට කණ්ණාඩිය දන්නේ නැහැ වාගේ. මේ පෙනීමයි පෙනෙන දේ විඥානයයි කියන කාරණා තුන එකට තින්නම් සංගති පස්සෝ පස්ස චෛසිකයක් පහළ වෙනවා. මේ කාරණා තුන නිසා ස්පර්ශ චෛසිකේ පහළ වෙනවා. පස්ස පච්චා වේදනා. මේ පස්ස ප්‍රත්‍යයෙන් තමයි මේ වේදනා ස්කන්ධේ පහළ වෙන්නේ. දැන් බලන්න මගේ සැප වේදනාව, මගේ දුක් වේදනාව, මගේ උපේක්ෂා වේදනාව කියලා පත් වෙන්න හැදුවට සැප වේදනාව පහළ වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්. ඉෂ්ට ආරම්මණයන් ලැබෙනකොට පහළ වෙන සැප වේදනාවට කැමැත්ත එකතු වෙනවා.
සැපවේදනාව හේතු ප්‍රත්‍යයට අයිති ධර්මයක්. අනිෂ්ට වූ කාරණාල යෙදෙනකොට පහළ වෙන දුක්වේදනාවට පටිගේ සංග්‍රහ වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන කාරණයක්. සැපවේදනාවත් දුක්වේදනාවත් නොවන උපෙක්ඛා වේදන අවස්ථාවේදී මෝහ අනුසයෙන් අවිද්‍යා අනුසයෙන් සංග්‍රහ වෙනවා. ඒ මොකද උපෙක්ඛා වෙන්නේ ඇති බවට. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන්නේ. මේ හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන මේ වේදනා ස්කන්ධය අත් සමගම තවත් පහළ වෙන චෛතසිකයක් තමයි මේ සංඥාව කියලා කියන්නේ. හැඳිනීමේ ලක්ෂණය ගැන දෙනවා මේ සංඥාවෙන්. වේදනා සංඥා යමක් විඳීද ඒ හඳුනයි. මේ විඳීමත් හැඳිනීමත් එකම ඊට අනුරූප වූ තවත් සිතුවිලි වල සංස්කරණයක් සැකසීමක් ක්‍රාසිවීමක් වීම තමයි මේ සංකාරස්කන්ධය කියලා කියන්නේ. දැන් ආපහු බලන්න ඒ නිසා තමයි මේ වේදනා කියන විඳීමටත් සංඥාව කියන හැඳිනීමටත් සංස්කාර කියන මේ සංස්කරණ සැකසීමටත් ස්පර්ශය හේතු කොට වදාළේ. යම් විදියකින් හේතු කෙරෙහි වෙන අනවබෝධයෙන් යුක්ත නම් රූපේ මමයි කියලා පිළිගත්තා වගේම විඳීම හැඳිනීම සංස්කරණය කියන සංකාරයත් මමය මගේය මා කැමති ආකාරයට පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. මේ චක්කු ප්‍රසාදයේ ගෝචර රූපය හැපිලා ඊට අනුරූප සිහිවීමක් වෙලා ඒ සිහිවීම වෙනකොට රූපී භාවයක් රූප ස්වභාවයක් පිළි අරගෙන ඒ ආරම්භය විඳීමක් හැඳිනීමක් සංස්කරණයක් වෙනකොට මේ රූප නාම දෙක එකට ප්‍රත්‍ය වෙලා විඥානයකින් දැන ගැනීම වෙනකොට විඥානස්කන්ධයක් වෙනවා. ඒතර ඒකයි විඥානයට හේතු පෙන්වනකොට නාම රූප දෙක කියලා වදාරලා තියෙන්නේ. නාම රූප දෙක බඳුන් වෙන්නේ විඥානයට. ඒ වගේම විඥාන ප්‍රත්‍යෙමයි නාම රූප දෙක. ඒ පිළිබඳව තත්වාකාරින් අපි නුවණ නොයදෙනකොට රූප බලන්න හා රූපය මම වෙනවා. මම කියලා පිළිගැනෙනවා. ශබ්දය අහන්න හා ශබ්දයක් ඇති බවක් මම වෙමි කියන මතේ පිළිගැන්න වෙනවා. ගන්ධේ රසේ ස්පර්ශයත් ස්ථීරව තියෙන දෙයක් වින්දනය කරන්නා මම වෙමි කියලා පිළිගැන්න වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට වදාළේ හේතුඵල නිරෝධ ක්‍රමයෙන් මේක බලන්න කියලායි. ආපහු බලන්න චක්කු ප්‍රසාදයට හේතු පෙන්නවා. ගෝචර වස්තුවට හේතු පෙන්නවා. ආලෝකය නිසා ඡායාවක් ඇතිලා නැති වෙනවා කීවා. එතන කෙනෙක් නැහැ. ඒක අනාත්ම ධර්මයක්. පුජ්‍යල කතාවක් එතන නැහැ. අනතුරුව ඇතිවි නැතිවි යන ඡායාව ආරම්භය භාවිතා විච්‍ය ආකාරයට සිහිවීමක් වෙනවා. මම සිහි කරනවවත් මට සිහි වෙනවවත් නෙමෙයි. භාවිතා විච්‍ය ආකාරයක් සිහියට නැගෙනවා. ඒ සිහියට නැගෙන්න ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝගන රූප ධර්මයේ ශක්තිය ප්‍රත්‍ය වෙනවා. ඒ ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝග වෙන උණුසුම අර ප්‍රසාද තත්ත්වය ඇතිකරන්න උදව් වුණා වගේම එහිම ඒ රූප ධර්මයේම ශක්තිය භාවිතා විච්‍ය ආකාරයක් සිහියට නැගෙනවා. මොකද මල සිරුරක මේ එක කාරණයක්වත් වෙන්නේ නැහැ.
එනිසා ප්‍රස්වාස ආස්වාසයේ මුල් කොට මේක බැලීම වඩාත් පැහැදිලි. සිහිවීම වෙන්නේ ප්‍රත්‍යයෙන්. මේ නිසා විඥානය කියන දැනගැනීමේ ස්වභාවයක් විනා දැනගන්නේ කොතන නැහැ. එහෙම කියන්නේ ප්‍රසාදය ඇතිව නැතිවෙනවා නම්, ගෝචරය ඇතිව නැතිවෙනවා නම්, ආලෝකය ඇතිව නැතිවෙනවා නම්, ඒ අර්භයා ඡායාව ඇතිව නැතිවෙනවා නම්, භාවිතා වෙච්ච ආකාරය සිහියට නැගිලා ඇතිව නැතිවෙනවා නම් විඥානෙහි කෙනෙක් ඉන්න බෑ. අනිත්‍ය හේතු නිසා නිත්‍ය විඥානයක් පහළ වෙන්න බෑ. විඥානේ තුලයි පෙනීම හා පෙනෙන දේ. එහෙමනම් වස්තුමය ස්වභාවයක් මේ පෙනෙනවද? වස්තු ආකෘතියක්, වස්තු ආකාරයක් තමයි මේ විඥානය තුළ දැනගැනීමට ලැබෙන්නේ. ඒකත් හේතුප්‍රත්‍යයෙන් ඇතිවෙන ඇතිවීමක්. මේ විඥානයේ දැනගැනිල්ල තුළ තමයි වේදනා, සංඥා, සංකාර පැහැදිලි කළා පස්සප්‍රත්‍යයෙන් පහළ වෙන්නේ කියලා. පස්සප්‍රත්‍යයෙන් පහළ වෙන මේ වේදනා, සංඥා, සංකාරද ඇතිව නැතිවීමක්. මේ ස්කන්ධයන් එකක් ඉදිරිපත් කරලා එකක් පසු කරලා කතා කරුවට සිතුවිලියහිත් එක්ව ඉපදෙන්නේ, එක්ව නැසෙන්නේ. මේ නිසා රූප දැන ගැනීම අවසන් වෙනකොට ස්කන්ධ පංචකයක් ඉපදුනා, නිරුද්ධ වුණා. ශබ්ද දැන ගැනීම අවසන් වෙනකොට ස්කන්ධ පංචකයක් ඉපදුනා, නිරුද්ධ වුණා. ගන්ධ රස ස්පර්ශයන් දැනගන්නකොට ස්කන්ධ පංචකයක් ඉපිද, නිරුද්ධ වුණා. නමුත් ඒ බව නුවණකට නොදැක්කොත් තණ්හා උපාදානයෙන් භාවිතා වුණොත් උපාදාන පත්‍යා භව නැවත නැවතත් අනුවණින් සිහියට නැගෙන්න කර්ම රැස් වෙනවා. ජීවිතේ අතීතයේ කියලා කියන්නේ ඉපිද, නිරුද්ධ වුණා. මේ ධර්මයේ ශ්‍රවණය කරන මොහොත එනකොට ඒ සියල්ල ඉපිද, නිරුද්ධයි. හිතපු දේවල්, සිතුවිලි, හිතකට අනුව කය ක්‍රියා කරපු අවස්ථාවල්, වචන කතා කරපු අවස්ථාවල් ඇතිව නැති වුණා. ඒ බව නොදකයි නිරුද්ධ වුණේ. ඒ නිසා නැවත අනුවණින් පහළ වෙන්න හේතුවක් අර මුලදී අපි පැහැදිලි කළේ පුරාණ කර්මප්‍රත්‍ය කියලා. අතීත හේතුව කීවේ, මේ අතීත හේතුව කියන්නේ ඉපිද, නිරුද්ධ වූ බව නොදැක්කකමයි. ඒ නිසා මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. මනස කියන කෘත්‍ය මුල් කරගෙන ඒ හේතු සිහියට නැගෙනවා. මේ ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝග වෙන ශක්තිය උදව් වෙනවා දත්තයන් භාවිතා වෙන්න, සිහි වෙන්න මනසේ කෘත්‍යයට. මේ කෘත්‍ය නිසා නැති අතීතයක් සිහියට නැගෙනවා, අතීතයකටපත් වෙනවා. මමයි, මට, මගේ පරිසරයයි කියලා. ආන් ඒ වෙලාවෙත් බලන්න උපාදානස්කන්ධය ඇති වෙන හැටි, ඒ සමග වේදනා, සංඥා, සංකාර, මනෝ විඥානේ දැනගැනීමට බඳුන් වෙලා තියෙන හැටි. අනාගතේ නූපන් අනාගතයක් මේ මනසට සැලසුම් කරන්න පුළුවන් කමක් තියෙනවා. නූපන් අනාගතයකටපත් වෙන හැටි, නැති අතීතයටපත් වෙන්නේ, නූපන් අනාගතයටපත් වෙන්නේ මේ මනසත් සිහියට නැගෙන ධර්මත් මනෝ විඥානියත් කියන කාරණේ තුලයි. එතනත් ඉපිද නැසෙන්නා වූ ස්වභාවයක් එහෙම අපිට අවබෝධ කරන්න පුළුවන් නම් වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධයට යන ගමන නොවෙනවා. ඒ නිසා නාම රූප නිරෝධයයි විඥාණයට දැනගන්න ලැබෙන්නේ. එතකොට විඥානයේ දැනගැනීම ප්‍රඥාවෙන් යුක්තයි. පෙර නොතිබුණා වූ දැකීමක් ඇති වෙලා තියෙනවා. ප්‍රඥා චෛතසිකයෙන් යුක්තවයි මේ විඥානය දැනගන්නේ. එතකොට අර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ස්වභාවය නිරුද්ධ භාවයයි කියන දැකීම එනවා. මේ විදිහට එක මොහොතක්
එක දවසක් ස්කන්ධ පංචකයාගේ ඉපදීම නිරුද්ධ වීම විදර්ශනා ප්‍රඥාවෙන් දැක ගැනීමෙන් මගේ අතීතයක් නොවෙනවා. මගේ අනාගතයක් නොවෙනවා. අතීත වර්තමාන දෙක අත්දැකීම් ගැටලන්නේ දැන් පත් වෙන්නේ දැන්. දැන් කියන එක ඉපද නිරුද්ධ වීමක් වෙනවා. ඒ බව දැකීමෙන් සක්කාය දිට්ඨිය කැඩෙනවා. සැකේ පහවී යනවා. බුද්ධ රත්නයේ කෙරෙහි, ධම්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි, සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා ධර්මයේ කෙරෙහි, අතීත ස්කන්ධ කෙරෙහි, අනාගත ස්කන්ධ කෙරෙහි, වර්තමාන ස්කන්ධ කෙරෙහි, සහ මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ, හේතු ප්‍රත්‍ය ධර්මයේ කෙරෙහි, පටිච්චසම්පාද ධර්මයේ කෙරෙහි සැකේ පහවෙනවා. අන් මගක් නැ සම්මා දිට්ඨියටපත් වෙන්න. එනිසා සම්මා දිට්ඨිටපත් වෙනවා කියන්නේ වැරදි වෘත්ත ග්‍රහණය කිරීම කියන මතේ පහවෙලා සීලබ්බත පරාමාසය කැඩිලා ආර්ය මාර්ග ශ්‍රෝතස කියන ක්ෂණයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වෙලා සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. ඒ සෝතාපට්ටි ඵලයටපත් වීම තමයි මෙතන ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම දැක එක දවසක් ජීවත් වීම ශේෂ්ඨයි කියන්නේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය පවරා ගන්නෙක් නැහැ. එහෙම නැතුව අපි අනවබෝධයෙන් යුක්තව ජීවත් වුවොත් මොකද වෙන්නේ? අතීතේ නැහැ තමයි. නමුත් අතීතයක් ඇති බවට කර්ම රැස් කරපු ගතිය අතහැරිලා නැහැ. අනාගතේ නූපන් තමයි. නමුත් නිතරම අනාගතයේ සැලසුම් කරනවා, අනාගතයට පත් වෙන්න හදනවා. කර්ම රැස් වෙච්ච ගතිය අයින් වෙලා නැහැ. මේ නිසා අතීත හේතුව නිසා වර්තමාන ඵලය, මේ ජීවිතය වර්තමානයේ Nirodhe නොදක්නාකම නිසා වර්තමානයේ කර්ම රැස්වීම, අනාගත ජාති ජරා ව්‍යාධි මරණයන්ට පත්වීම නැවත නැවතත් පවත්නවා. නමුත් මේ පුජ්‍යලේකුගේ ගමනක් නොවේයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයාගේ ඉපදීමක් නිරුද්ධ වීමක් කියන දැකීම හේතු සමගම ඵල නිරුද්ධ වෙනවා කියන දැකීම ජීවිතයට එකතු වුවොත් එතන ජීවත් වීමක් විනා ජීවත් වෙන්නේ නැහැ. ජාතිය ජරාව ව්‍යාධිය මරණයට බඳුන් වෙන්න නැහැ. එපමණකින්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට අයිතිකාරය නැතු යනවා. ඉතින් මේ පින්වතුන් හොඳින් එකඟතාවෙන් ධර්මයේ ශ්‍රවණය කෙරුවා වගේම නැවත නැවතත් සම්මර්සණය කරමින් සාකච්ඡා කරමින් ජීවිතයට එකතු කරගෙන මේ සත්ත්ව පුජ්‍යල ආත්මී හැඟීම පහකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයකින් යුක්තව මේ ජාති ආදී දුකින්තර උතුම් නිවනින් සැනසීම සාත්සාත් කර ගැනීමට හේතු ආසනා වේවා කියලා අදිස්ථාන කරගන්නට අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය කලඹ ටෙලිවිෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නේවර ලංකා ග්ලෝබල් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ගිහාන් නදීරද සිල්වා මහතාගේ ජන්මදිනය නිමිති කරගෙන පවත්වනු ලැබුවක්. එතුමාට ජීවිතයේ දවසින් දවස ආයු කාලය ගත වෙනවා වගේම ප්‍රඥාවත් දිනෙන් දින මුහුකුරා යමින් උතුම් නිවනින් සැනසීමට හේතු ආසනා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම එම මහත්මිය බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම තමන්ගේ දෙමව්පියන්ට දීර්ඝායුෂ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මහත්මියගේ පියතුමා ජීවතුන් අතර නැහැ. එම පියතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ධර්මා ශ්‍රවණය කරන්න පැමුණුනා වූ සියලුම පින්වතුන්ටත්, ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ශ්‍රී ලංකා වාසී ලෝක වාසී පින්වතුන්ටත්, විදර්ශනා ප්‍රඥා වඩ වඩා දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීමට හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයක් දරපු මහත්මයාට, මහත්මියට
තව තවත් ශ්‍රද්ධා ප්‍රඥා වඩ වඩා වැඩෙමින් කරන කිනේ ධාර්මික රැකිරක්ෂා ආදී දේවල් කලට වේලාවට සිහිනුවණින් යුක්තෝ ඉෂ්ට සිද්ධ කරගනිමින් දීර්ඝායුෂ ලැබමින් ශාසනය වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් চিරාත් කාලයක් ඉෂ්ට කරගන්න ධෛර්යය ලැබේවා සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීම වේවා ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තං සදා ධර්ම ශ්‍රවණානි සංසීං උතුම් නිවනින් සැනසීම වේවා තෙරුවන් සරණයි සදහවතුන්ගේ දම්පිපාසාව සංසිඳ වීම අරමුණින් අද මේ සදහම් විකාශයේ බුද්ධ ආවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාවේ තවත් සුමුදුර වූ ධර්මානුශාසනාවකුයි ඔබ ඒ ශ්‍රවණය කරන්නට යෙදුනේ අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනා සඳහා වැඩම කොට වදාලේ වැවල පිළියන්දර පොල්හේනවත්ත භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක අවසරයි පූජ්‍යපාද සීමලා පිටියේ බුද්ධ රාකිතිස්ස අපේ හඳුරන වහන්සේ උන්වහන්සේට අපි නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි ප්‍රාර්ථනා කර සිටින තවදුරටත් මෙවන් වූ සසුන් වැඩ වඩන්නට ශක්තිය දිරුණී ආශිර්වාද ලැබෑ මේ මොහොතේ අපි සාදුකියා ප්‍රාර්ථනා කර සිටිනවා ඒ වගේම විශේෂයෙන්ම මෙව ගිලන් වික්ෂ මධ්‍යස්ථානයේ තුල වැඩ වාසය කරන පරම පූජනීය මහා සංඝරත්නයත් ඒ වගේම කලම් ටෙලිවිෂන් ආයතනයේ සහ මේ සදහම් විකාශයේ ගරු අනුශාසක අවසරයි පූජ්‍යපාද ගලගමු ඥානදීප සාමිරණ වහන්සේටත් ඒ වගේම මේ සම්බුත් ශාසනයේ දිනුව වෙනුවෙන් ඒ වගේ මේ උතුම් වූ දහම උනුවහත් ලෝකයාම රැගෙන යාමේ වෙනුවෙන් සේවය කරන කැපවී සිටින පරම පූජනීය මහා සංඝරත්නයටත් මේ මොහොතේ අපි දිගාසිරි ප්‍රාර්ථනා කර සිටිනවා මේ සදහම් විකාශය තුළින් ඒ වගේම අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුණු කලම් ටෙලිවිෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නේචර් ලංකා ග්ලෝබල් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ගිහන් අරිත් සිරිලා මැතිතුමන්ට අපි වාසනාවන්ත සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කර සිටුමන්ට තවදුරටත් මෙවැනි ජාතික මෙහෙවරයන් සිදු කරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා ඒ වගේම තිරුවනි ආශිර්වාදය සහ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසතුන්ගේ රැකවරණය ලැබේවා මේ මොහොතේදී මෙත් සදහම් විකාශය තුළින් ප්‍රාර්ථනා කර සිටින වගේම අද හොරණ සීල සුවන ගිලම් වික්ෂ මධ්‍යස්ථාන නවවැදිරි සංකීර්ණ පැවිනි මේ සදහවස් සියලු දෙනාටමත් ඒ වගේම විශේෂයෙන්ම ගිහන් නදිර මහත්මයාගේ ආදරණීය බිරිඳගේ පියාණන් වන පැරිස් සිඤ්ඤෝ ආදරණීය පියාණන්ටත් මේ උතුම් වූ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මෙත් බුද්ධ අභිවන්දනා දායකත්වන දේශනා මේ සුමදුර වූ දේශනා නිමාවට පත් කරනු ලබනවා හැම දිනාටම උතුම් වූ සම්මා සම්බුදු සරණයි gilem obe gunamode vinim obe damsade vanim vanim obatade tilovag budu samide tilovag budu මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට